ආයුබෝවන් සීක්‍රට් සෝප් නේච අද එනවා අම්පාරේ. පුඟක් ලස්සන ඒ දුෂ්කර පැත්තකට අලි ගණත්වය ටිකක් වැඩි අලින්ගෙන් බැටකන තැනකට හුඟ කාලෙකට පස්සේ අලිත් එක්ක මේ ඇතිවෙන අලකලංචි ප්‍රහෙලිකා ගැටලු පිළිබඳව දැන කියා ගන්නට වෙන්නේ. ඔබේ සංචාරක නිකේතනයට පුළුල් ප්‍රචාරයක් ලබා ගන්න අමතන්න 075-38-55.3 Secrets of Nature. අයිබුවන් මේගොල්ලො ටිකිරි ලියාලනේ මේ පැත්තේ ගම්වල ටිකිරි ලියාලා අනිවාර්යෙන් ඉන්නවා මේ ගෙයි දොරකොටනේ. ඒකේ මොකක්ද අදහස් කරන්නේ? ඉතින් මේ ගෙදරකට එහෙන සෞභාග්‍ය කැන්දනවා කියලා කියනවා මේ දෙන්නෙක් ඉන්නකොට. මේගොල්ලො හුඟක් බරයිද මේගොල්ලො? බරයි. එහෙමයිනේ. බරයි. කිලෝ 7ක්කට? නෑ කිලෝ ඊට වැඩි කිලෝ 30කට වැඩි නේ. ආ එමේ. කිලෝ 30කට වැඩි බරයි. ඔබ බලන්න. අනේ. කිලෝ 50කට. මේ සත්‍ය ගෑනු කෙනෙක් වඩා ගන්න එක මීට ලේසි. කිලෝ 30කට වැඩි මේක කොන්ක්‍රීට් පතරන් ගියා. කිලෝ 50ක් විතර නේ. ඔව් කිලෝ 50ක් විතර ඇති. 30 බරයි. ඔක්කොත් දාගෙන ඉන්න කැමති නැහැ. කැමති නැහැ. බහිනවා කියලා ඒ කියන්නේ. ආ මේක පාත් වෙනවා කියලා. තට්ටුව පාත් වෙනවා කියලා. නේද? මම බැලුවෙත් අපි ලොකු කෙල්ල කිලෝ 35ක් විතර තියෙනවා මේ උස්සන්න පුළුවන් මට ඒ කිව්ව. මෙයා උස්සන්න බෑනේ මේ මිටි ටිකිරිලියා. ඈ එතකොට කීයක් වෙනවද මේ ජෝඩුව? එක්කෙනෙක් 2500 යනි. 2500. ආ ජෝඩුව 5000යි. ජෝඩුව 5000යි. දැන් අවුරුදු 4කට විතර උඩදී තමයි මේ ගාන තිබ්බේ. ආ දැන් මිල වැඩි යන්නේ. දැන් මිල ඇතියෝ. ආ ආ හැම ගෙදරකම මේක තියෙනවා. තියෙනවා. හැම ගෙදරකම කියන්නේ නෑ සමහරු එහෙමත් නෑ. ඒක වියලි පැත්තේ වැතිවල ෆැෂන් එකකට වගේ ආවා. ඊට පස්සේ ආයේ ඒක ආයෙ නැතිලා ගියා. එච්චර ඉතින් මේ වාසනාව තියෙන රටේ තමයි නේද? අලිත් වාසනාවන්තයි කියනෝනේ. මේ ඉන්නේ. ඒ ඉන්නේ. කබර අලියෙක් නේද? ඔව්. මෙයාත් ඒ කාලෙම දගත්තේ? ඔව්නේ. ඔව් එයාත් මේ එක්කෙනෙක් ගේනකොටම තමයි අරගෙන ආවේ. හා. දැන් හතරක් විතර යාටත් වයසයි. ඔව්. මේ කොන්ක්‍රීට් අලි. ඇත්ත අලියනෝනේ. ඇත්ත අලියනවා. මට ආරංචි වුණා මේ කාමරයකටත් ආවේ කියලා. ඇත්ත අලියනවා. අපි අංග පොඩ්ඩක් බලන්න. බලන්න. ඈ මේ කවුද මේ අලිය ආවේ? මේ ආවේ හරියටම 6 වෙනිදා. 6 වෙනිදා. 6 වෙනිදා. එන්නකො අම්මට බොල මෙන්න පුතේ කොහමද? මේ 6 වෙනිදා අවිලා තින්නේ. අපි අද අවිලා තින්නේ 8 වෙනිදානේ. අද 9 වෙනිදා. 9 වෙනිදා අපි ආවේ. දැන් මෙහෙන්නකො මේ අම්මා. දැන් මෙතන කවුරු නිදාගෙන උන්නේ නැද්ද? එදා හිටියේ නැහැ. හා. එදා හිටියේ නැහැ නැත්තම් තාත්තා නිදා ගන්නවා. හා තාත්තා මෙතන නිදි. තාත්තා නිදා ගන්න හැමදාම නිදි. හා. අපි අර පොඩි දූල එහෙම ආවම ඒගොල්ලන් කාමරෙ ඉඳ දීලා. හා. තාත්තා මෙතන නිදා ගන්නවා මේ ඇඳි. හා. ඉතින් තාත්තා නෑ එදා පොඩි දූල හවුරත් ආවේ නැති හින්දා ගිහි තමයි තාත්තා නිදාගත්තේ. ඔව් දැන් අලියා එනෝ කියලා දැනුණාද නැත්තම් මේ කඩා බිත්ති කඩා වැටුණ නෑ නෑ දැනුන්නේ නෑ දන්නේ නෑ. එහෙම අධ්‍යක්ෂකවන්නේ. ඔව්. එක සද්ද නැතුව තමයි ආවේ. හා. ඉස්සෙල්ලා මෙන්න මේකට තමයි ගහ මේක චරචර කාලා මෙන්න මේක චරස් ගාන සද්ද ඇහුණා. හා ගෙට. ඔව්. අපි ඒකට හිතුවා කුරුම් බැටියක් තමයි මේ වැටෙන්නේ වහලට වැටෙන කුරුම් බැටිය. පොල් ගහක් ඇවිල්ලා තිනවා වහලට. ආ ආ. එහෙනම් අපි හිතුවා ඊංක තමයි වැටෙන්නේ කියලා. ඔව්. ඒකල්ල ටිකක් වෙලා ඉන්නකොට විනාඩි දෙක තුනක් ගියේ නෑ. විනාඩි දෙක තුනක් ගියේ නෑ. එකපාරට කියන්නේ දිඩින් ගාන සද්ද ඇහුණා. ඔව්. ඒ කියන්නේ ගහන සද්දද නැත්නම් මේක වැටෙන සද්දද? දිඩින් ගානවත් එක්කම මේ මොනවද අර දැන් ওই මෙටල් ලෝඩ් එකක් එහෙම ගඩොල් ලෝඩ් එකක් බාන්නේ. ඔව් ඔව් ඔව්. තේරලෙන් උඩ ඉඳලා. ඔව්. අන්නේ වගේ සද්ද ඇහුණු ස්ත්‍රීස් ගා. මුළු අහලම දෙදරුවා. හා භූමිකම් පා වගේ. ගේම දෙදරුවා. ඔව්. අර මේ වෙඩි අර ආටි අර සද්ද. හටි ගන්නකොට ඔය ඉස්සර. ගන්නකොට ඩුම් ගන්න. ඔව් ඉස්සර ඔයගලට ඒවත් අත්දැකීමක් දෙනවනේ. අන්නේ දෙදරුම තමයි ආවේ. ඇත්තටම අපි හිතුවේ නෑ මේ අලි කඩන සද්ද යන්නේ මේ ආවේ. ඔව්. අපිට අත්දැකීම තිබුණේ නෑ. ඔයාලා හිතුවා ආයුධ යුද්ධ තමයි මෙන්න ආටි ගන්නවා කියලා. අපි හිතුවේ ඇත්තටම වහලේ උඩ මොකක් හරි සෙක්කුස් මේ සත්තු දුවන සද්ද දෙදරන සද්ද ඒ වගේ තමයි ආව. ඔව්. එතකොට මේ පිපුරුම් ගියේ එතකොටද?
එතන ගිහිල්ලා තිනෝ ඕ මේවා ඔය ගිහිල්ලා තිනෝ මෙතන ඕ මෙතන මේ මේ ඔක්කොම ඔය තේරෙන්නේ ඒකෙන් සම්මුළු ගේම දෙදරුම් කෑවනේ හා එතකොට ඔය ඕක ගිහිල්ලාද ඇතුලේ තියෙන කාමරවල ඒකත් එහෙම ඉරිතල්ලා නැහැ මේ කොටසම අමුතුවෙන් හදන්න ඕන නේ කාමරේ කොටසම ඉරිතල්ලා තියෙන්නේ හා දැන් එතකොට මේ මේක මේ හොඳ කයිය කඩොල්ලේ දීලා තින්නේ නේ ඉස්සර කාලේ මේ අපි වත්තේම කපලා මේ පුච්චලා හදපු ගඩොල්ලෙන් හදපු ගෙවල් මේ ඕ ඒක තමයි 2002 හදපු ගෙවල් හ්ම් හ්ම් 2002 ගියක් තමයි මේ නේ ඔව් 2002 ගියක් හා දැන් මෙතකොට මෙයා මේක පෙරලලා ගන්න මොකක් හරි මෙතන තියෙන්නේ පැය වීදුණා හා මේකේ වීදාලා තිබුණාද කවර ගියත් තියේ වී කවරේ තිබුණේ වී කවරේ කියන්නේ ඒක මේ බිත්තර වී කවර එකට අපි වෙනම තියාගත්තේ නමුත් ගෙයි තිබුණා තාම වී ඔව් ගෙයි වීටි උනා හා ඒවට ඇවිල්ල නැහැ මේකට තමයි ඇවිල්ලා තුනේ මම මේක ළඟම තියෙන එක මිනිසු නැහැ කියලා තේරුම් ගන්න ඇති තේරුම් ගත්තා හා එයා ආපු ගමන් බැලුවා ඇවිල්ලා මෙතනින් ගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ බැරි වුණා ඊට පස්සේ උතනින් පැල් මෙයා ගල තමයි ওই වී කවරේ අරගෙන ගිහිල්ලා තිබුණේ ආ අරන් ගියා අරන් ගියා හා මම හිතුවා බිත්තිය පෙරලා වී කවරේට උනේ කියලා නෑ නෑ වී කවරේ අරන් ගියා හා පාරේ තියෙනවා අලු යංකෝ බෙලිනු බලන්න එතකොට මේ මේ දැන් ඕගොල්ලෝ එළියට බැස්සද මේ ඔය සද්දේ දෙතුන් කෑම මෙයා වුණාම දෙදරන කොට වෙලා මේ මට තේරුණා මට තේරුණා මේ සද්දයක් විල සතෙක් බිත්ති පෙල්ලන සද්දි කියලා මං කු අනිවාර්යෙන්ම අලියා හඩනවද කොහෙද ගියේ කියලා හා ඒක දැන් තේරුණා අලිය තමයි මේ මට තේරුණා මේ දැන් මේ වෙන සද්දයක් එන්නේ දෙන්නේ මේ අලිය තමයි මේ ගේ පෙල්ලුවේ කියලා හා ඒකල අපි ටෝච් එක ගහන බලනකොට බිත්තිය නැහැ හා කොහෙන්ද ටෝච් එක ගහන්නේ අරහින්ද මේ ඉංගිල්ල පිටිපස්සෙන් හා මේ ආලිය ගිය පාර මේතනින් තියෙනනේ හා මේ තියෙන්නේ වී බලේ වී ඔව් මේ දිනේ වී හා මෙන්න වී තියෙන්නේ වී කවරේ අරගෙන හා මේ හොඳ බිත්තර වී හොඳ බිත්තර වී එක තමයි 16 16 15 මේ සුදු එකනේ ඔව් 16 34 කියලා කියනවා හා 300 පහෙන් පාද ගන්නම වී වර්ගයක් හා හා මේ තියෙනවා ඊපස් දිගට එහෙමම දිගටම අරහෙටම ගෙනිහිල්ලා දැන් ආලියව දැක්කද එතකොට මේ ටෝච් එක ගන්නකොට ටෝච් එක නෑ අපි ලයිට් දැම්මනේ හා වටේ ලයිට් දැම්මා වටේම ලයිට් දැම්මා හා දාලා විල හොඳට බැලු බලන් අපි බලන් ඉතින් ඊට පස්සේ ඒක කාලා අර මඤ්ඤොක් එහෙම අර පැති තිබුණා මඤ්ඤොක්ත් කාලා අයියාවා හා අයියාවා ඕ අපිට ඇවිල්ලා සද්දේ ඕ ඊටසේත් අපේ තාත්තා දැන් ටෝච් එක ගහලා බලනකොට මේ බිත්ති නෑනේ අම්මයි තාත්තයි දෙන්නම ටෝච් එක ගහලා බලනකොට ඇත්තටම බිත්තිය නෑ ඊට පස්සේ දැන් තාත්තට දැන් අර පිටට ඇති වෙච්ච අර සොක් එකත් එක්ක ඊට තාත්තා දැන් වටේම බැලුවා ඉන්නවත් තව කියලා ඊටසේ බලනකොට මේ එහා ගෙදර නංගි කෝල් එකක් දීලා කෝවා අක්කේ මාමර ටෝච් ගහන්න එපා කියන්න අලියා මේ වී කවරයක් ගෙනල්ලා කනවා කියලා එතකොට අපි දන්නේ වී අරන් ගිහලා කියලා ඕගොල්ලෝ දන්නේ නෑ ඒ කවර තමයි මේ අරන් ගිහින් ඉන්නේ නෑ බයයිනේ කොහෙ ඉන්නවද කියලා අපි දන්නේ නෑනේ දන්නේ නෑ ඊට පස්සේ මේ ගිහලා ඉන්නකොට අපි ඒ ගමන අම්මයි අපි කට්ටි ඔක්කොම ලයිට් දාලා හතර වටේම අපිට අක්ගල ෆ්ලෑෂර් එකක් තිබ්බ ෆ්ලෑෂර් එකත් ගහලා අතන මේ බලාගෙන හිටියා දැන් අපිට බයයි දැන් අපි සද්ද නැතුව කෑ ගන්න නැතුව බලාගෙන හිටියා දැන් ගෙටේල බලන් හිටියා ගෙටේල බලන් හිටියා අතට ඉතින් ඊට පස්සේ මෙන්න පැයක් විතර ගියාට පස්සේ මේ දැන් අපිට ෆ්ලෑෂරේ මේ ලයිට් එකට පේනවා ආයෙනවා එහෙම නැල්ලෙනෝ යෝ ගල් ගෙඩිය වගේ කළු පාට ලොකු ඒක ඒ කියන්නේ සද්දන්ත අලියා තනි පිරිමි සතේ තනි ඔව් සද්දන්ත අලියා එතකොට තමයි අපිට දැනුනේ ඇත්තටම මේ මරණ බිය කියලා මරණ බය දැනුණා අපිට මෙච්චර කඩලා ආයි මේ එන්නේ මොන දෙයක් කරන්නනි කියන එක අපිට දැනුණා හිතා ඊට පස්සේ ඉතින් ඇත්තටම අපිට වෙන කියන්න කෙනෙක් නැහැ අපි ඊට පස්සේ අම්මයි මායි හයියෙන්ම කෑ ගැහුවා මේ අනේ දෙයියනේ අපිට මේ මුකුත් කරන්න එපා දෙයියෝ යන්න දෙයියෝ කියලා විතරයි අපි කිව්වේ අපිට ඒක විතරයි ඇත්තටම මතක් වුණේ ඊට පස්සේ ඉතින් මේගොල්ල කෑ ගැහුවට පස්සේ ඇත්තටම හැරිලා ගියා නැත්තම් දෙවෙනි සැරේටත් එයා ඉතින් දෙවෙනි සැරේටත් ආවිල්ලා මේ කඩන්න තමයි වෙන අර වී ටික ගන්නවත් දන්නේ නැහැ ඒකට ආවත් දන්නේ නැහැ ඒකට ආවත් දන්නේ නැහැ මෙතන ඉදුටි ගියනවත් දන්නේ නැහැ කුමාරි ආවා ආවනේ ආ ඉතින් මේ ඊට පස්සේ අපි ඉතින් මේ කටි හිමනේ බනින්න හොඳ නැහැ ඕ එහෙම කතා කරනෝනේ කියනවා ඒ හින්දා අපි බෑන්නේ මොනවා කරන්නේ අපි කොහොද දෙයියනේ අපිට කරදර කරන්න එපා යන්න කියලා අපි කෑ ගැහුවා අයියෙන් කෑ ගැහුවා අයියෙන්ම කෑ ගැහුවා බෑන්නේ මුකුත් නැහැ මේ එක විතරයි කිව්වේ ඊට පස්සේ ඉතින් හැබැයි මේ හැරිලා ගියා ඒවලෙම හැරිලා ගියා හැරිලා ගියා මේ හැරිලා ගියා දැන් මීට කලියනොත් මෙතනින් මන්නිලයක් හරි අනේන මගක් තිබුණද මේ ඊට කලින් කියන්නේ එක සැරයක් ගිහින් තිබුණා එහෙම නැත්නම් ඊට කලින් එන නෑවිල්ලා මේ එයා කරදරයක් නෑ හා එහෙම ගිහිල්ලා තියෙනවා දැන් මේ ඒ අලිය නිවිලු
ආ මේ වෙනේ කෙනෙක්. මේ වෙනේ කිලු මෙයා ගෙවල් කඩන කෙනෙක්ලු. එක රෑකට ගයක් කඩනවා. ගයක් කඩනවාලු. ඔව් දැන් ඊට පස්සේ පහවදා තව ගයක් කල්ලා තිබ්බා. ආ හොර ගෙඩි. ඔව්. ඉතින් කට්ටිය කියන්නේ මේ මෙයා ගෙනත් දාපු එක්කෙනෙක්. ඉතින් ඇත්තටම මේ මෙයාට ගෙවල් පෙන්නන්න බැලු මෙයා ගෙවල් තමයිලු කඩන්නේ. ඔව්. ඉතින් ඇත්තටම දැන් වෙන ඕනතරම් අලිය ඇවිල්ලා තියෙනවා. ඔව් ඇවිල්ලා තියෙම කරදරයක් කරලා නැහැ. ඉතින් මේ අලිය තමයි මේ ඇවිල්ලා ගේ කැඩුවේ සද්ද නැතුව කඩන කම් අපි දන්නේ නැහැ. දන්නේ. ඔව්. දන්නේ. දැන් මේ ඊට පස්සෙත් මේ ළඟ ළඟ ගෙවල් කැඩුවද? ඔව් ඊට පස්සේ ඊට පස්සෙත් මේ ගෙවල් ළඟ ගෙවල් කැඩුවා. ගියා කල්ලා දින සෝමාවති කියලා. සෝමාවති කියලා එමු අපි දාන්න අක්කනේ. දැන් අපි වනජීවියකට අද ගියා. අද ගියා. වනජීවියකට ගියා. ගියන් පස්සේ ඉන්න දැන් එයාලා බලන්න ආවේ නෑ තාම. ඔව්. කොහේ වනජීවියකටද? අම්පාරටද? නෑ මායදුන්නේ මෙයා. ආ මායදුන්නේ මේ බීට් ඔෆිස් එකක් තියෙනවා. ඔව් තියෙනවා තියෙනවා. ආ ආ. අපි දැන් ගියාද? ඒගොල්ලෝ මෙතෙන්ට ඇහිලා බලලා ගියා. වරජිකින් ආවේ නෑ තාම. ආ තාම නෑ. තාම ආවේ නෑ. ආ මේ 6 වෙනිදා කරපු එකට. ඔව්. නම වෙන්නේ නැහැ. එයාලා දැන් අපි දැන් උදේ ගියා. හැබැයි මේකට වන්දි දෙනවා ඇති නේ. වන්දි දෙනවා කියලා කියනවා ඉතින් මේ තියෙන්නේ. කොහොමද දන්නේ සර්? මේ ඉගෙන කලින් කඩපු ගෙවල් තියෙනවා. ඒගොල්ලෝ කියනවා මාස 3-4 ගිහිල්ලා තාම හම්බෙලා නැති කතාවක් කියනවා. අපි ඉතින් ඔව් අපිට අර කට්ටිය කිව්ව නිසා අපි ආයෙ ගිහිල්ලා දැනුම් දුන්නා. ඒගොල්ලොන්ට කියන්න කිව්වනේ. අපිට ඒගොල්ලෝ කිව්වා ඉතින් මේ අස්කර ගන්න කමන්නේ ඉතින් මේ දැන් අද හිමු අස්කර ගන්න අස්කර ගන්න කියලා දැන් අපිට මුකුත් කරගන්න විදියකුත් නැහැ නේ ඒ නිසා දැන් අස්කර ගන්නත් බෑ මේක ගහන්න ඕනේ මේ පණ සෝ දැන් මේ හැමෝම කිව්වෙ මේක ගහන්න ඕනේ කුක්කුවක් ගහන්න ඕනේ මේ විදියට මුකුත් ගහන්න ඕනේ දැන් මහලි පාත් තියෙනවනේ ඔව් ඔව් ඉතින් මේ හරි භයානකයි ඉතින් මම පරිස්සමට මේ පිරිමිඩ් කීප දෙනෙක් කඳ ගහගෙන ඉතින් තමයි කරගන්න කරගන්න ඕනේ මේ දැන් මේ ඔළුව හැපිලාද මේ මේ තහඩු ටික යන්නේ කොහොමද ඒ සර අර මෙහෙම දෙද මේව කරපු හා මේක තල්ලු කරනකොටද තල්ලු කරපු පාටයි එයා ගොඩක් උසයි ආ ඒකයි නේ එයා හරිම උසයි හා හා ඒ නිසා තමයි මෙයා මුල දික් කළා හරි මොකක් හරි එලා මොකක් හරි එක්කෝ හොඬෙන් හරි මොකක් හරි වෙලා තියෙනවා මේ ඔය ටික එකයි ඔය තියෙන සීට් වැටිලා ඔය හා දැන් උළුවස්ස නම් පාවිච්චි කරන්න පුළුවන් උළුවස්ස ගැතියි ජනේ උළුවස්ස නෙවෙයි මේ ජනේලි ජනේල උළුවස්ස ගන්න හැකි නෑ අර උළුවස්ස කියලා තිබුණේ නෑ ඒක අමතර කියන්න දෙ හදපු උළුවස්ස උළුවස්ස ඇඳනම් කැඩිලා කුඩු පට්ටන් ඒක කැඩිලා හා ඇඳ තමයි ඉතින් අපිට ගොඩක් හිතනත් තලාවේ 35000ක් දෙනවා නෑ ඔව් ඔව් ඇඳත් 35000 උඩ තමයි මේක මේ ඩබල් ඇඳකටත් වැඩි ලොකුනේ 35000ක් දෙනවා ඇඳ ඔව් වැඩි 6යි 5 4 5 වගේ නේ ඔව් 6යි 4 4 අමාර අලිය ගැන තරහ වෛරය ඇති කරන්න නැතුව ඔයගොල්ලෝ ලස්සන චිත්‍රය මේ අඳලා එයාගේ මේ මනස සතුටු කරන්න ඕන නැත්නම් ළමයටත් හොඳ නෑ අලියටත් හොඳ නෑ ආ ආ දරුවෝ වෛර බඳ ගන්න ඊට පස්සේ මේක තමයි නැත්තම් එයා හරි ආසත්තුටේම හරි ආදරේ දරුවෝ මේක තමයි දැන් ඕගොල්ලෝ මෙතන ගේ හැදලා ගොඩක් කල්ද ඔව් අපි මේ එතෙන්ට ඇවිල්ලා 1984 ආ ඒ කාලේ හිටියේ නැද්ද ali එතකොට නේ හා පදිංචි කරන කාලේ නෑ 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 එතකොට නෑ අපිට මේ ali කාර දෙර එහෙම තිබුණේ නෑ මුල්ගම් කොහෙද එතකොට අපි අම්පාරේමයි අම්පාරේමයි අම්පාරමයි අපි අම්මල කලුතර. ආ ඒක තමයි මම අහන්නේ නේද? කලුතර කොළණිය කියන්නේ මේකටනේ. ඔව් කල් 1954 කින් අපි අම්මලව ගෙනල්ලා පදිංචි කරලා තින්නේ ඒවා. මහත්ය මහත්ය කාලේ. අපි අම්මලා ඊට පස්සේ කසාදි බැඳලා ඊට පස්සේ අපි දරුවෝ හම්බෙලා. ඔව්. ඊට පස්සේ අපි දැන් කසාදි බැඳලා මේ 1987 ඉඳලා මේ ඉන්නේ. මෙහි ඉන්නේ. මෙහි ඉන්නේ. එතකොට මෙච්චර අලින්ගෙන් කලකලන් කියන්නේ. නෑ. එතකොට අපි කලින් දුන්නේ කොටි කලබල. ඔව් කොටි කලබල තිබුණානේ නේ. කොටි කලබල. මේ ළඟපාත මැරුවත් එක්කනේ. මැරුව මේ බණ්ඩුගේ. චිත්‍රපටියකත් ගහුවනේ ඔය කතාවක් නේ. ආ ගහුවා චිත්‍රයේ කොළණිය. ගාමිණී කියන. ගාමිණී කියන. ඊස්සේක අපි තිය. ඊස්සේක කොළණිය තමයි ඒ ඒ සිද්ධිය උනේ නේ. හ්ම්. ඒ සිද්ධිය උනේ. ගාමිණී. නා. ඒ කාලේ අලි නෑ. එතකොට අලි නෑ වෙඩි සද්දෙට තියන්නේ පැටුව ඇති එතකොට අලි කලබලයක් නෑ කොටි කොටි තමයි එතකොට හිටියේ දැන් අපිට ඉතින් මේ දැන් මේ අලි අලි තරදෙනේ තමයි තියෙන්නේ ඒරම ගම් ඇදලා අලි දැන් මෙහි මේ දැන් ඔය පන්සල් වල එහෙම තියෙනවනේ මේ කටින පින්කම් කාලයක් එනවනේ ඒ එතකොට දැන් වෙනදට පන්සලට ගිහලා අපි රෑ 4 8ට ගෙවල් වලට එන්නේ දැන් එහෙම එන්නේ දැන් ඇඳිලි වැටිලා 6 වෙනකොට අපි ගෙවල් වලට එනවා එනවා ඉන්නේ පයයි මෙහි වෙයි මඩ වැඩ කරාම මේ එන්නේ නැහැ කියලා කියනවා. හ්ම් හ්ම්. මඩට කුඹුරු ඔව්. කුඹුරු. ඔව් ඒක මේ එන්නේ මේ මේ කැපුවට පස්සේ කියලා නිකන් ඉපනල්ලට. ඉපනල්ලි සුවඳට කිනෝ එන්නේ. ඔව්. ඒ උන දැන් මඩ වැඩ පටන් අරගෙන. ඒනට තාම අලි ඉන්නවා. තාම එනවා. හ්ම් හ්ම්. දැන් මෙයාලා දැන් ඒකට පුරුදු වෙන්න වගේ හදන්නේ. හ්ම්. ඒකයි බයි දැන් මේ අර
මේ අපිට අල්ලපු කුල නිය 33 කුල නිය එහෙන් මේ එක මේ කියන්නේ දෙකම නම් ගියේ කඩලා. ඔව්. දෙකම නම් ගියේ කඩලා. මමත් ගියා එක බලන්න කඩපු ගියේ දැන් ආයි පෙරේ. ආයි කඩලා. ආයි කඩලා. මේ ළඟ ළඟ මාස කීපයක් ඇතුළේද? ඔව් අපේ ගෙට කඩපු දාට පපුදා තමයි ඒකේ කල්ල කරලා තියෙන්නේ. ඊට පස්සේ ආයි තෙල කඩලා. ආයි කඩලා. දෙවෙනි පාරට. දැන් අලිවැඩි හරි මොන හරි ඔයගොල්ලෝ දැන් අපි පාවිච්චි කරා වනජීවීකින් දුන්නා වනජීවීකින් අපිට එදා ගියාම අලිවැඩි හතරක් දුන්නා. ඉතින් කල්පනාවෙන් ඉන්න කිව්වා. ඔව්. ඉතින් මේ අලිවැඩි දැම්මට ඉතින් ඇත්තටම බය වුන්නේ නැහැ මේ මෙතන හිටියේ. ආ අලි එදා අලිවැඩි දැම්ම ඔයගොල්ලෝ. මෙයාව දැන් අලිවැඩි එකක් තිබුණා ගේ. එකක් තිබුණා. එකක් තිබුණා. අපි දැම්මට මේ තේයා බය වුන්නේ නැහැ මෙතන ඉඳලා පැයක් විතර ගිහලා ආයියා. එතකොට ඒ අර පිටිපස්සේ ඔයගොල්ලන්ට පණීඩේ කිව්වයි කියපු ගෙදර පැත්තට ආනි. එහෙට තමයි විකෝරි අරන් ගිහලා තියෙන්නේ. එතන පාර තියාගෙන කාලා තියෙනවා. පාර තියෙන්නේ. මේ දිනින් එහෙම තියෙනවා දෙවට පාරක් තියෙනවා. ආ ඊට පස්සේ පාර දිගේ මෙයන් නැති. පාර දිගේ ගිහිල්ලා ඒක තියාන කාලා. ඉතින් අපි අර වත්ති තිබුණා අපේ වත්ති මඤ්ඤොක්ක. ඒවත් කාලා කාලා අපිට ඇහුණ සද්දි. ආ. ගස් කඩන සද්දි අපිට ඇහුණා. ඊට පස්සේ ඉන්න අපි බලාගෙන ඉන්නේ හිටිය දැන් මෙයා කොහෙන්ද යන්නේ කියලා. ආ. ඊට පස්සේ තමයි අපි දැක්කේ මෙයා ආයි එනවා. එන්නමයි. එනවා. එනකොට නම් අපි ඇත්තටම හැබැයි සතා දැක්කා. එන සද්දන්ත සතා. හ්ම්. කම්පුප්පන් එහෙම මිනිස්සු එලවන්න හම්බන්නේ නැහැ. නෑ නෑ නෑ. එහෙම නෑ. මිනිසුන් දෙහිරි අර නෑ. නෑ. මෙයා එන්න ආවි. ආ. එන්න ආවි කි මොන හේතුවටද දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. නියාගේ ඔළුවේ නේද තියෙන්නේ. ඒක තියෙන්නේ නියාගේ ඔළුවේ නේ. හැබැයි කෑම හේනිය තමයි පෙන්නුම් කළේ. ඔව් අපිට ඉන්නේ එහෙම තමයි. ඉන්නත් එහෙම තමයි. කෑම කෑම. නැත්තම් මෙයා මේ දඩබඩ ගාලි වීකෝරි ගත්ත ගමන් මෙහෙම යන්නේ නැහැ. යන්නේ නැහැ නේ යන්නේ නැහැ නේ. ඔව්. මෙයා වීකෝරි තමයි අරන් ඒ වීකෝරි අරන් ගිහලා මඤ්ඤොක්ක කාලා අන්න හරි තිබුණා අන්න හරි තල ඒ කාලා. හ්ම්. තමයි මෙයා ඉතින් ආපහු ආවේ ආපහු ආවේ ඉතින් මේ ඊටු ටිකත් ඔව් ඊට අර කිසි හොඳක් එන්නේ නැති. එන්නේ නැති. මෙතෙන්දි. ඔව්. නේ. ඊටු ටිකත් දැන් ඒ වී ටික දැම්මද කොහෙද ආරස්සිත දැනකට තත්ේ කුට ගන්න බැරි වෙන. තියාති කොහෙද යහට. කුච්චිය කුච්චිය පැත්තෙම තියෙනවා ඉතින්. ආ. ඔව්. කොහෙ කියලා දාන්නේ නේ. දානවන්නේ ඒක නේ ගබඩා නෑනේ අපිට. ගබඩා නෑනේ. තියෙන ගේ ඉතින් අපි ඉන්න මිසක්. ඔව්. ඔක තමයි කතන්දරේ. ආවි කොයි පැත්තෙන්ද එතකොට? ආන්නේ මේ මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. අර තියෙනවා අද. දැන් බලන්න. මේ මෙතන තියෙන මේ තියෙන්නේ තෝ මේ මේ එතන කාලා තිබ්බෝ. ආ මේ තියෙන. ආ මේ තියෙන අඩියක් නේ. මේ තියෙන්නේ අඩියක්. මේ තියෙන්නේ ඉතුරු අඩිය. ආ මේ රිවර්ස් ගන්නකොට. දැන් මේ කට්ටිය ඇවිල්ලා බලලා බලලා බලලාම මේ පෑගිලේ මැකිලා. මේ තියෙන්නේ. ආ ඔය අඩි දෙකයි මේ තියෙන්නේ. මේ දෙක අනිද්ද. ආ නීත් දෙක. මේ අතනින් දාලා තමයි තාලු කරලා. ඒක තමයි කොස්ස කොච්චර ලොක් මේ ප්‍රමාණයක් තියනවාද කියලා. ආ නේද? දැන් කකුල් හතර ඔහම තියලා. ආ. පිටිය. ආ ඉස්සරහට යන සමට ඒ හරිය කකුල පේන්නේ නැතුව ඇති. ආ එතකොට අපි යන් ආපු ඉසව්වට. මේ කැලෑවකුත් නැහනේ ඉන්න කියලා ලොකු වැඩනේ. නැහැ කැලෑවක් නැහැ. ඔව්. ගහ වැටින් දින පොල්පාම් එක. ඔව් පොල්පාම් එක එතකොට රැඳෙන්නේ නැද්ද මු? පොල්පාම් එක. අක්කර 150ක් අතර නේ? ආ යනවා පොල්පාම් එකට යනවා. පොල් කනවා. හා. පොල් ගස් වටෙනවා. ආ ඒ ඔක්කොම ඉවරයි. ඔව් ඒව වට කිහිල් කනවා. හ්ම්. මේ මෙතන ඉන්න තමයි තියෙන්නේ. ඉදින් වැඩි. ආ මෙතන. ආ ආ ආ. මේ තියෙන්නේ මේ අදිය. ආ ආ. මෙතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තෙන් අර ගෙවල්වල පිටිපස්සෙන් නේ. ගෙවල් පාස් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ආ ඒ ඒගොල්ලන්ට කාටවත් අකර දෙබ්බයක් නැහැ. නෑ. ඒ මොනවා කන්නේ? ආ. යාල සමහර ලයිට් දාන්නේ නැහැ ඒගොල්ලෝ. දැන් අපි නම් මේ ලයිට් එක දාලාමයි තියන්නේ. ආ. අපි බයයි අපි ලයිට් දාන්න අපි ඒගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ ලයිට් එකක් දාන්න රෑට සත්තු ඉන්නවට පේන්නේ නැණි කියලා. ආ. දැන් ඉතින් ඒගොල්ලෝ කියනවා ඉතින් මොකටද ලයිට් දාන්නේ? ඉතින් ඔයගොල්ලෝ ලයිට් දාලා දැන් ඔයාලා ලයිට් දාලත් ඔයාලගේ කියලා පේනවනේ ඉච්චි. ආ එහෙම ඒගොල්ලෝ තර්ක කරනවා. ඒ ඒගොල්ලෝ තර්ක කරනවා ඒක. ආ. නමුත් එහේ ඊට වැඩිය දැන් ඒගොල්ලෝ බලන්නේ මේ ලයිට් එක අලියට වෙන්න මේ පාර පේන ලයිට් දානෝ නෙමෙයිනේ දැන් දොට්ට පිළට හරි මේ එළියේ ගොඩක් මේ ටොයිලට් තියෙන ගෙවල් වල නේ මේ පැතිවල එතකොට අඩුම තර මේ පේනවනේ ගිහිල් අලියංගේ හැපෙන්නේ නැහනේ නෑ නේද සතා පිට ලයිට් එක දැමෝ ඡායාව හරි පේනවනේ පේනවනේ ඡායාව හරි මේක වැරදියට ඒගොල්ලෝ අරන් තියෙන්නේ නේද ඕගොල්ලෝ පැහැදිලි කරලා දෙන්න ඔව් ඉතින් අපි කිව්වා ලයිට් එක දාන්න මේ කියලා නේ ඉතින් ඒගොල්ලෝ දැන් අපිට තර්ක කරනවා ඕගොල්ලෝ ලයිට් දාලා දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ ආ ආ හැබැයි ඉතින් ලයිට් එක දාලා තිබුණා නේ පෙවුනේ මේක පෙවුනේ ආ ලයිට් එක දාලා තිබ්බහම මේ වෙන්නේ වෙන වැඩක් නේද ඔව් ආ වත්ත පිටි එලි කළා පිලිවිස් පිලිවිස් පිටුවකට පිරිසුදුවට තියනවා නම් ඉතින් ඔව් දැන් ඕගොල්ලොන්ගේ පැත්තෙන් මොකක් හරි යෝජනාවක් තියෙනවද මේක මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද දැන් මේ අලි දැන් ගම් වෙදිලා ඉන්නේ ගම් වෙදිලා ඉන්නේ ඒක දැන් අලි වැටවල් ගහලා තියෙනවා මේ අලි වැටවල් අපිට හිතෙන විදිහට අලි වැටවල් වලින් මේගොල්ලෝ එන්නේ අලි වැටවල් નિયમિત විදිහට එක්ක සීමා මායින් ඒගොල්ලන්ට දාලා ඕනේ මේවා ගහන්න එන්න බැරි වෙන්නේ නමුත් මේගොල්ලෝ කොහෙරි සීමාවකින් එනවා ඔව් කඩාගෙන බිඳගෙන එනවා ඔව් එනවා කඩ නැත්තම් සම්පූර්ණයෙන් ගහලා නැහැ ඔව්
හිඩ සත් තියෙනවා. මොකක් හරි හිඩ සත් තියෙනවා. කොහේ හරි පැත්තකින් මේගොල්ලෝ එනවා. ඔව්. ඒකනේ ගම් වදින්නේ. ඔව්. නැත්නම් අලි වැටවල ගහුවනම් මේගොල්ලෝ මෙන්ට මේ දැන් නැවිදින්ම ඉන්න පුළුවන් නේ. ඒ ඉතින් කොහොමද මේගොල්ලෝ එන්නේ? ඒකනේ කියන ගැටලුව. කොහොමත් මේවා ගම්මානනේ නේද? අලින්ගෙන් අල්ලගත්ත ඒවත් නෙමෙයි. නෑ නෑ අලින්ගෙන් අල්ලගත්ත ඒවා නෙවෙයිනේ. කොහොමත් ගම්මානනේ. ඉතින් ඉස්සර මිනිස්සු වවාගෙන කෑවා. දැන් ඉතින් වවාගෙන කනවා කියන එකත් බෑ. ඉතින් මේ සත්තු වඳුරු එහින් අලි එහින් දැන් මිනිහන් කැලෑ ගම්මාන වෙලා මේවා. ඔව්. එතකොට මෙහෙ මේ කරන්නේ කුඹුරුද මේ හා? මේ කුඹුරු. ඔව්. ඒ වේ මේ කාලෙදී මේ ඔය එළවලු වවනවා. එළවලු වවනවා. පොඩ ගොවිතැන් ඔය කරා. අපි ඇස්සෙන් තමයි මේවා මේ ආකාශ දියෙන්. ඔව් ඔව්. දැන් ඔය යා ආකාශ දියෙන් අදුවී තමයි සම්හි කෑවේ. ආ හිමි? ඔව් මේ මේ මඩ කුඹුරු නෙමෙයි ගොඩ කුඹුරු වලේ. මඩ නෙවෙයි. ඔව් මේ ලියද්දෙම මේ වීගෝ කවරයක් තමයි ඔය කෑවේ. මේ එක සැරේකට මේ වී වවනවා, එක සැරේකට එළවලු වවනවා. ඔව් ඔව්. වහින කාට මේව කන්නේ? නෑ මන්නක් එහෙම කන්නේ. මන්නක් කන්නේ. එහෙම එළවලු. ඔව්. මෙයාලා කන්නේ කෙසෙල්. කෙසෙල් මඤ්ඤොක්ක. ඔව්. ඊයාලා ඒවට රුසියෝ. ඒව තමයි. ඒවට තමයි රුසියෝ. වී වලට ගොඩක්ම රුසියෝ. වී වලට තමයි ගොඩක්ම රුසියෝ. ආ. ඉතින් ගොඩක් අය කියන්නේ මේ දැන් මේ ඔය ආපු එක්කෙනා දැන් කලින් හිටියේ නෑ කියලා. කියන්නේ මේ ගෙනත් දාපු එක්කෙනෙක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එයා අනිවාර්යෙන් ගෙවල් කඩනවා. හැම රැකම එයා ගෙයක් කඩනවාම. ඉතින් ගොඩක් අය දැන් ඊයේ කට්ටිය කතා වෙලා කෝ ලියුම් එහෙම ඉදිරිපත් කරා කියලා. පොලිස් සංවිධානවලින් දැන් මල අරගෙන යන්න කියලා. අරගෙන යන්න කියලා. දැන් ඊට වැඩිය රජයේ මුදල් වියදම් එනවනේ මේ ගෙවල් කඩන විදිහට. ඒවට වන්දි ගෙවන්. ඉතින් මේ සෑහෙන්න ඉතින් එයා අපි කියන්නේ අපිට මේ ගෙවල් කඩන්න නැතුව මේ ගස් කොළන් කොච්චර කෑවත් කමන්නේ නැහැ. යාලා කන්න කාලේ යන්න කියලා. ඉතින් ගෙයක් කැදුවා. ජීවිත හානි නොවි. නොවි නේද? ජීවිත හානි නොවි. ගෙවල් වලට ඉතින් මිනිස්සු දහ දුක් විඳින මේවා දාගෙන දැන් ඉස්සර මිලට දැන් ගෙවල් හදන්නේ බෑනේ. බෑනේ. බෑ දැන් රජයේ තක්සේරු කරත් ওই මිල ගෙවන්නේ නෑ. නෑ ඉස්සර කාරන්නේ තක්සේරු හදලා තියෙන්නේ. තක්සේරු හදන්නේ ඉස්සෙල්ල මිලට. ආ. දැන් අපි මේ දවස්වල ওই ගෙවල් හැදී බාස් කුලිය රුපියල් 250යි. ආ. බාස් කුලිය දැන් 3500යි. ඒකනේ. දැන් 3500. එතකොට ඔය මේ බැලුවාම ඉතින් තක්සේරු කරන්නේ අපිට දැන් ওই කඩපුවයි කිව්වොවිල බොහොම සොච්චමක් වුණා හැමෙන්නේ රජින්. ආ. එතකොට ඉතින් අපි මේ සානි කරමු ඉතින් අපි මේ ඉතින් නැවත මේ හදාගන්න ඉතින් අපිට නිකන් ඇත්තරම ගෙයක් හදනවා කියන්නේ. ඔව් හරි අමාරුයි. හරි අමාරුයි ඉතින් ඇත්තටම. දැන් ගෙයක් බිත්තියක් හදාගන්නවා වගේ නිකන් හීනයක්. හීනයක් ඒකනේ නේ. හ්ම්. මේ දින ආතියත් එක්ක. අපි දන්නේ ඉතින් ගෙනත් දාලාද නැත්නම් මුංගේ ගමන් රටා වෙනස් කරලා වෙන පැත්තකින් ආපු එකෙක්ද කොහොම හරි ඉතින් මේ නේද ආහාර ප්‍රශ්නයක්ද? හැබැයි ඉතින් මෙයා මේ අනිවාර්යෙන් ගෙවල් කඩනවා. ගෙවල් කඩනවා. ඒක පොදු ස්වභාවය ඒක. පොදු ස්වභාවය ඒක. අපිට නැත්තම් මේ කාලා ගියාට ගහක් කොලක් කරනකොට ඇත්තටම අපි තරහක් නැහැ. ආ ඒක තමයි ඒක තමයි. ඔව්. ආ කොහොම හරි මේ ගැන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ටිකක් නේද? දැන් ඔයගොල්ලෝ ඉල්ලීම කුක් කරලා තියෙන නිසා. ඉල්ලීම කරා. ආ. ගිහිල්ලා අපි. ඒගොල්ලෝ මැදිහත් වෙයි. ඔව්. ඔව්. අපි අර මතක. නැතත් මොකද ප්‍රශ්නේ ලොකු වෙනවනේ. ඔව් අපි. ප්‍රශ්නේ ලොකු වෙනකොට වෙන වෛරයක් මතු වෙනවා පාර්සව දෙකක් අතර. අදන් මතක් කරා. ආ. මතක් කරා කිව්වම මේගොල්ලෝ කිව්වා දැන් ඉතින් කමන්නේ. ඔයගොල්ලෝ ගිවල් අස්පස් කරගන්න. දැන් ෆොටෝ එහෙම ගහලා අපි ඔක්කොම ග්‍රාමසේවක නිලධාරීතුමියට බාර දෙන්න ලැහැටි කරා. ඒව තේම ලැහැටි කරලා තියෙනවා. ඊටලා පස්සෙන් නම් කියලා කෝ බලන්න. දැන් මේ දැන් හිටන්නේ දැන් නිවාඩුනේ. නිවාඩුනේ. ඒ නිසා මේ අපිට කොහෙන්ද අස් කරගන්න. කියලා. ආ එතකොට මේ මේ තාත්තා මොකෝ දැන් මේක දැක්කහම තාත්තා නම් දැන් ඉතින් වෛරෙන් ඉතින් දැන් කරන්ට් එක දාන්න ඕනේ කිව්වා අපි ඒක ආ එහෙම කිව්වද පෙතර යන්න ඉපා එයාගේ හිතෝ අර සොක්කු නනේ එයා හදපු ගේනේ එයා දුක් මහන්සි එයා දාලා ඉතින් එයා හදපු ගේනේ ඒ කියන්නේ අපි ඉතින් මෙයාගේ සීට්ටු දදා සීට්ටු දදා පඩියෙන් හ්ම් ඔව් ඉතින් තමන්ගේ දාඩිය මහන්සියට දුක හිතෙනවා තමයි ඒක අර කරන්ට් එක දාලා මොකක් හරි වුණාම ඊට පස්සේ කුද්දලන් ගිහලා හිරේ දැම්මා මා ජීවිතේ අවසාන කාලේ ඒක ඉන්නේ මේ ඔව් ඊට පස්සේ කිව්වා කරන්ට් එක දාපු ඔය පැත්තට යන්න ඉපා ආ සතු හැවිල කාලේ ආගලියෝ ගිහලා කමන්න ජීවිත හානියක් වුණේ ජීවිත හානියක් නෑනේ නෑ නේ ඔය පෙතර යන්න එපා කියලා තියාගේ ඉතින් අර ඒක පාට අපු වෛරේ 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 ඒක ඉතින් පොඩ්ඩක් ඔළුව අත ගාලා නේද දැන් ඉතින් තේරුම් ගත්තා ඊට පස්සේ ඔය ඊට පස්සේ ඉතින් ඔය යාගේ අර මේ කන්දියද මම දානවා මේ ගුවා ඒක පාට බිත්තිය තිබුණේ නෑනේ යානික සොක් එකක් වගේ ආවා ඉතින් කිව්වා ඉතින් අපි මෙච්චර මල් පහන් පූජා කළා දෙවියෝ බුදුන් වහන්සේලාත් අපිටයි මෙහෙම වෙන්නේ කියන එක තමයි යා කියන්නේ මම තමයි ඉතින් නේද අපි මේ ආත්මේ හොඳට ඉමු නේද? ඊයේ කාලේ ඒ වැ මොනව කරාද කවුද දන්නේ? ආ ආ ආ. ඔව්. එහෙනම් හරි එහෙනම් හුඟක් තොරතුරු කතා කරා ඈ මේ ඉස්සරහ කාලෙවත් ඉතින් අපි යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනෝ අලි කරදර නැති. නැතුව. ඔව් ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනෝ ජයම වේවා. ස්තුති. Secrets of Nature අපි අද ඔන්න හුඟ කාලෙකින් අලි අලකලංචි තියෙන පැත්තක ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. අපි බලමු ඉස්සරහටත් කොහොමද කියලා. මේ දවස්වල අලි හුඟ ඉන්නවා මේ පැතිවල
ඔගුලොත් එක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ අත්දැකීම්. ජය වේවා.